Hi Bowen. September Dahatra Indala Visi Ekadakpa Satye Palapala Vigrahaya Mesalakne Laknadipati Laknet Rahu Tungmennit Chandrasikuru Hatra Vennit Raibuddha Hai Vennit Guru Ketu Name Vennit Senasuru Dasa Vennit සතිය ආරම්භ වන අතර කුජ ලක්නේ ගමන් කරන නිසා රුචක පංච මහ රාජෝගයේ යෙදෙනව මේ මේෂ ලක්න හිමියන්ගේ මේ සතිය තුල ගුරු මහා දසා සිකුරු මහා දසා රාහු මහා දසා අතුරු දසා රවි මහා දසා අතුරු දසා ගත කරන මේෂ ලක්න හිමියන්ට බොහොම වාසනාවන්ත සතියක් බව පෙන්වා දෙනවා උෂභ ලග්නය ලග්නාධිපති සිකුරු තුන්වැන්නේ රාහු දෙවැන්නේ රයි බුධ පස්වැන්නේ ගුරු කේතු අටවැන්නේ සනි නවවැන්නේ කුජ දොළොස්වැන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය උෂභ ලග්න හිමියන්ට විශේෂයෙන් පින් දහම් කටයුතු වලට භාවනා වැඩ කටයුතු වල ආගමික වැඩ කටයුතු වලට සුබපලගෙන දෙන සතියක් බව තමයි කිවෙහ එක්කේ යාන්තමට හෝ සිකුරු මහා දස අතුරු දසා ගත කරන අයට පමණක් සුබපල අත්වන සතියක් පමණයි මිතුන ලග්නේ ලග්නාධිපති බුධ ග්‍රහයා චන්ද්‍ර රවි සමග සිව්වැන්නේ ගුරු හත්වැන්නේ කේතු සමග සංයෝග වන අතර සෙනසුරු අටවැන්නේ කුජේ කොලස්සන්නේ රාහු ලක්නේ සිකුරු දෙවැන්නේ ගමන් කරන මෙම සතිය සිකුරු මහා දසා ගුරු මහා දසා කුජ මහා දසා අතුරු දසා ගත කරන මිතුන ලක්න හිමියන්ට මංගල යෝග උදා වෙනවා හදිසි ධන ලාභ උදා වෙනවා මැණික් සම්පතින් වාසනාව උදා වෙනවා කියලා පෙන්වා දෙනවා කටක ලක්නේ ලග්නාධිපති චන්ද්‍රයා කටක රාශියේ සිකුරු සමග සංයෝග වන අතර රාහු දොළොස් වැන්නේ රවි බුධ තුන් වැන්නේ ගුරු හය වැන්නේ සෙනසුරු හත් වැන්නේ කුජ දස වැන්නේ ගමන් කරන ගෝචර වන මෙම සතිය විශේෂයෙන් රවි මහා දසා ගත කරන බුධ මහා දසා ගත කරන අයට පමණක් සුබඵල ගෙන දෙන සතියක් බව පෙන්වා දෙනවා දෙමෝපියන්ගේ ඉඩකඩම් දීපල උරුම වෙන සතියක් ඔබට සෑමතින්ම හොඳයි මේ වෙලාවේ කුජ මහා දසා බුධ මහා දසා ගත කරන අයට සිංහ ලග්නේ ලග්නාධිපති රවි බුධ සමග ධනස්ථානයේ ගුරු පස්වැන්නේ කේතු සමග සෙනසුරු හයවැන්නේ කුජ නවවැන්නේ රාහු 11වැන්නේ චන්ද්‍ර සිකුරු 12වැන්නේ සංයෝග වන මෙම සතිය රාහු මහා දසා බුධ මහා දසා ගුරු මහා දසා සෙනසුරු මහා දසා අතුරු දසා ගත කරන සිංහ ලග්න හිමියන්ට බොහෝ සුබපලත්වන වාසනාවන්ත සතියක් බව පෙන්වා දෙනවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන උසස් විභාගවලින් ජයත්තර සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. හදිසි ධන ලාභ උතරයි වාසනා හිමිවන සතියක්. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ ලග්නේ ගෝචර ගමනේ යෙදෙන්නේ රවි චන්ද්‍ර සමග මේ භද්‍ර පංච මහා රාජෝගයේ යෙදෙන සතියක් හතරවැන්නේ ගුරු කේතු සෙනසුරු පස්වැන්නේ රාහු දසවැන්නේ චන්ද්‍ර සිකුරු හයවැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය ඔබට ස්ථාන මාරු පදිංචි වෙනස්කම් ඇතිවන සතියක් නමුත් ඔබට හදිසි ධන ලාභ පෙන්නුම් කරනවා තුලා ලග්නය ලග්නාධිපති සිකුරු දසවැන්නේ චන්ද්‍රයා සමග සංයෝග වන අතර කුජ හත්වැන්නේ රාහු නවවැන්නේ රයි බුධ දොළොස්වැන්නේ ගුරු කේතු තුන්වැන්නේ සෙනසුරු හතරවැන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය ඔබට ස්ථාන මාරු පදිංචියේ වෙනස්කම් පෙන්නුම් කරනවා ඇවිදින සහිත රැකියාවල් කරන අයට මෙම සතිය සුබඵල අත්වන අනිකුත් අයට සාමාන්‍ය මිශ්‍ර ඵලත්වන සතියක් බව පෙන්වා දෙන උච්චක ලග්නය ලග්නාධිපති
කුජ ග්‍රහය 6 වෙන්නේ රාහු 8 වෙන්නේ චන්ද්‍ර සිකුරු 9 වෙන්නේ රයි බුධ 11 වෙන්නේ ගුරු 2 වෙන්නේ සෙනසුරු වික්‍රමස්ථානයේ ගමන් ආරම්භ කරන මෙම සතිය උච්චක ලග්න හිමියන්ට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා රවි මහා දස බුද මහා දස ගුරු මහා දස සෙනසුරු මහා දස කුජ මහා දස ඒ ග්‍රහයන්ගේ අතුරු දසා ගත කරන සියලුම උච්චක ලග්න හිමියන්ට පෙර පින් මහිමය තියෙනව නම් උප්පත්තියේ ලොතරැයි වාසනා අදිසි දන ලාභ මණික් සම්පත හිමි වෙනවා වටිනා මණික් හම්බ වෙනවා උච්චක ලග්න හිමියන්ට මේ සතිය තුල හරියට එවැනි ගැනීම කරන අයට රාශි චක්‍රයේ ගත්ත මේ උච්චක ලග්නට විතරයි මේ ග්‍රහයන්ගේ ගෝචර ඵල දෙන වැඩි හරියක් ගෝචර ඵල දෙන රාශි හිමි වෙලා තියෙන එක නිසා අදිසි ධනලාභයක් තියෙනවා 17 වෙනිදා වෙනකම් උච්චක ලග්න හිමියන්ට ඒක මීන ලග්න හිමියන්ටත් ඒක තියෙනවා මෙව සිංහ ලග්න හිමියන්ට ධනු ලග්නේ ලග්නාධිපති ගුරු ලග්නේ කෝටිය දෝෂ භංග කරමින් ගමන් කරන අතර සෙනසුරු දෙවැන්නේ කුජ පස්වැන්නේ රාහු හත්වැන්නේ චන්ද්‍රය 8 9 10 රාශි වල ගෝචර ඵල ගෝචර පල දෙන අතර සිකුරු අටවැන්නේ රවි බුධ දසවැන්නේ ගමන් කරන මෙම සතිය රවි මහා දසා අතුරු දසා ගත කරන අයට පමණ සුභපත්ල අත්වන සතිය අනෙකුත් අයට මිශ්‍ර ඵල ඇති වන සතිය මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු ලග්නේ ගමන් කරන ගුරු 11 12 වැන්නේ කේතු සම ගමන් කරන කුජ 4 වැන්නේ චන්ද්‍රය 7 8 9 රාශිවල ගෝචර ගමනේ යෙදෙන රාහු 6 වෙන්නේ රාය බුද 9 වෙන්නේ රාහු 6 වෙන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය තරමක් දුරට ඊතරම් සුභඵල දෙන සතියක් හැටියට පෙන්වා දෙන්න අපහසු සතියක් රාහු මාද සතුරුසා ගත කරන අයට අනිකුත් අයන්ට සමඵල උදා කරන සතියක් බව තමයි කීව යුත්තේ හැබැයි මංගල යෝග උදාවනෝ කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු 12 වෙන්නේ කුජ වික්‍රම ස්ථානයේ රාහු 4 වෙන්නේ සිකුරු 6 වෙන්නේ රවි බුධ 8 වෙන්නේ ගුරු කේතු 11 වෙන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය ගුරු මහා දසා කුජ මහා දසා බුධ මහා දසා අතුරු දසා ගත කරන අයට අසිසි ධන ලාභ පෙන්눔 කරන සතියක් මින ලග්නේ ලග්නාධිපති බුධ ග්‍රහය 7 වෙන්නේ රවි සමග සංයෝග වන අතර ගුරු කේතු දස වෙන්නේ සෙනසුරු 11 වෙන්නේ කුජ දෙවැන්නේ රාහු 4 වෙන්නේ සීකුරු 5 වෙන්නේ ගෝචර යමනේ දෙන මෙම සතිය සෙනසුරු මහා දස අතුරු දස ලබා ඇති අයට පමණ සුභ පලත්වන සතියක් බව පෙන්වා දෙනවා අනිකුත් අයට සමඵල උදාවන සතියක් බව පෙන්වා දෙනවා තෙරුවන් සරණයි.